රටේ පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මතුගම අගලවත්ත හා පාලින්දරෝර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දැඩි අවධානමක පසුගිය සිකුරාදා එනම් 15 වනදා පාලින්දරෝර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර එම නිලධාරියාගේ බිරිඳ මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන අතර මෙම රෝගියාගේ පළමු පෙළ ආශ්‍රිතින් අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද සේවය කරන අතර අගලවත්ත මතුගම පාලින්දරෝර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනෙහි කොවිඩ් අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා මේ වන විට පාලින්දරෝර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පළමු කොවිඩ් ආසාදිතයා මගින් එම ආයතනයේම තවත් එක් අයෙකුට කොවිඩ් වැළඳී ඇති අතර මේ වන විට එම කොවිඩ් රෝගීන් දෙදෙනා හොහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත පාලින්දරෝර ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුලින් හමු කොවිඩ් ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතින් සඳහා පසුගිය සවුදා එනම් 17 වනදා PCR පරීක්ෂණ 144ක් සිදු කර තිබුණද මේ වනතෙක් එම වාර්තාවල ප්‍රතිඵල නිසි අයුරින් නොලැබී ඇති හේයින් එම PCR පරීක්ෂණ සිදු කර ආශ්‍රිතින් හා සෞඛ්‍ය අංශද අපහසුතාවයට පත්ව ඇත තවද මෙම කොවිඩ් ආසාදිතයාගේ ආශ්‍රිතින් ලෙස අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 30 දෙනෙකුද අද දින PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා තවද පසුගියදා අගලවත්ත ප්‍රදේශයේ ඇති ඇඟලුම් හලක කොවිඩ් රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර අද දින එම ඇඟලුම් කම්හලේ තවත් කොවිඩ් රෝගීන් 15 දෙනෙකු වාර්තා වී ඇති අතර අගලවත්ත ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හල් තුනක අහඹු ලෙස තෝරාගත් පුද්ගලින් හා අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සේවකයින් ඇතුළු පුද්ගලයන් 167 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දින අගලවත්ත නගරයේදී සිදු කෙරිණ. මතුගම බල ප්‍රදේශයේ නැවත කොවිඩ් රෝගීන් වර්ධනයක් දක්නට ඇති අතර අද දින කොවිඩ් රෝගීන් 24 දෙනෙකු වාර්තා වී ඇත. මෙලෙස කොවිඩ් රෝගීන් ලෙස මතුගම හතරකණුව ප්‍රදේශයේ පිහිටි ෆ්ලයිවුඩ් කර්මාන්ත ශාලාවක සේවය කරන ඉන්දියන් ජාතිකයින් 12 දෙනෙක් හා මතුගම නගරයේ ඇති ඇඟලුම් කම්හලක දෙදෙනෙක්ද වැලිපැන ප්‍රදේශයේ කොවිඩ් රෝගීන් 8 දෙනෙකු හා යටදොළ ප්‍රදේශයේද කොවිඩ් රෝගීන් 2 දෙනෙකු ලෙස මෙලෙස කොවිඩ් රෝගීන් 24 දෙනෙකු වාර්තා වී ඇත.